අපි අද විල්න්නේ බීච් එකකට. මගේ පිටිපස්සෙන් තියෙන තනිකරම නිල් පාට මුහුද. හැබැයි මේ තියෙන්නේ ලංකාවේ මුහුද නෙවෙයි. මේ තියෙන්නේ මෝල්ඩිව්ස් වල මුහුද. අපි අවිලින්නේ මෝල්ඩිව්ස් වලට මේ vlog එක මෝල්ඩිව්ස් ගැන. අපි මෝල්ඩිව්ස් වලට ආවේ නිකන් රෑ 8:45 විතර වගේ. දැන් වෙලාව උදේ 7:30යි. අපි මුළු රෑම ගත කරේ මෙන්න මේ එයාපෝට් එකේ තමයි. මෙන්න මේ එයාපෝට් එක යන්න අර මෙන්න මේ අන්න විතර වේල මෙන්න මේ පුදු දිගට නතරයි මුළු රෑම ගත කරේ. දැන් වාහනේ ඇවිල්ලා තියෙන්නේ මෙදී එයාපෝට් එක. එච්ච ලොකු එයාපෝට් එකක් නෙවෙයි. මුළු එයාපෝට් කෑල්ල තියෙන්නේ බස් ස්ටෑන්ඩ් එකක් වගේ. අපි යනවා දැන් එළියට. හුළුමාල අයිලන්ඩ් එකේ අපි නවතින හොටල් එක. මොකද නම? සීසන් හොලිඩේ. සීසන් හොලිඩේ. ටිකක් බජට් හොටල් එකක්. ලොකු ගානක් නෙවෙයි මේ හොටල් එක වෙන්නේ සාමාන්‍ය. يعني මේ තියෙන මේ යන ප්‍රයිස් රේන්ජ් එක බැලුවට පස්සේ ටිකක් බජට් හොටල් එකක්. හැබැයි ඉතින් ඔක්කොම ෆැසිලිටීස් ටික තියෙනවා නේ. අපි ගත්තේ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් බේසිස් එකෙන් තමයි තුන. මේ තියෙන කාමරේ ලොකු ඉඩක් නෑ මේ කාමරේ. සාමාන්‍ය පොඩි කාමරයක් ඒ වුණාට අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික මේ කාමරය ඇතුලේ තියෙනවා. ඇඳ අල්මාරිය ලොකු ටීවී එකක් තියෙනවා. යාම හැමදේම තියෙනවා. ඔව් අපිට AC facilities තියෙනවා. free wifi තියෙනවා. ඒක නිසා කිසිම අඩුවක් යන්න බෑ ඇත්තටම. ටීවී එක view එක පොඩ්ඩක් විතර buildings තියෙනවා. view එක අරින් තමයි මුද්දී. ඇන්දරපැත්තේ තියෙනවා. view එක සිංහල අකුරු තියෙනවා. එනිම මංචි. මේකේ ගාන මෙහෙ සල්ලි වලින් 7යි. ඒ කියන්නේ කීයද රුපියල් වලින් කීයද මන්ද? හදා ගන්න ඕනේ 7 වැඩි කීයද කීයෙන් වැඩි වෙන්නේ කියන එක සල්ලි වලින්. චොකලට් පෆ්. ලෙමන් පෆ්. මංචි. ලංකාවේ බිස්කට් මෙහෙන් ගන්න පුළුවන් පොඩි වැඩි ගාණක් තියෙනවා. මෙහෙ කඩවල වලට ගියාම ලංකාවේ ප්‍රොඩක්ට් යාටි ගොඩාක් තියෙනවා හොයා ගන්න. අද වැඩේ තියෙන ලංකාවේ ගන්න ගන්නට ටිකක් ගණන් වැඩි. මෙහෙට ආවට පස්සේ වැඩි හරියක්ම දැක්කේ නේ මේවට. මොනවද මේවට කියන්නේ? ලැට්ස්. ඕක තමයි වැඩි හරියක් දැක්කේ. බලන බලන හැමදැනම තියෙන්නේ ඕවා. අපි මේ ඇවිල්ලා ලන්ච් එකට. මේ කුළුමාල ඇලියන්ට් එකේ තියෙන ලස්සන දයක් මොකද මේ තැන නම? මේක කවානා කැෆේ. කවානා කැෆේ. කැමරා වලට කැමති අයට මේක මාර දන ඔන්න දැන් අපි කැම ටික ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ අපි කැම ටික. හරි. අපි ඕඩර් කරා බීෆ් බර්ගර්ලා මෙයාට. මට ඕඩර් කරා tuna meal එකක්. ඒකට ඩෙසර්ට් එකක් විදිහට අපි ගත්තා ෆ්‍රෙන්ච් ටෝස්ට්. මේක මොන යුනික් ඩිෂ් එකක් කියලා අපි කතා කරාම අපිට දැනගන්න හම්බුණා. ඉතින් ඒකට අපි try කරන්න බලන්න හදන්නේ. ඊට අමතරව ඩ්‍රින්ක්ස් වලට අපි ගත්තේ අයිස් මයිලෝ, grape and lime. මේක අතර් chef අලුතෙන් හැවලා තියෙන අපි ඉතින් try කරන්න බලන්න කිව්වා lime and mint. අපි ඒක try කරලා බලන්න හදා. ඒක මේසෙ පුරවලා ගෑන. මම මේ බර්ගර් එක කන්න යන්නේ. කට්ට ගන්න බෑ දැන් කට්ට. I finish one and half. So good actually. මොන අපි මෙතන වැඩි කරයි. දවල්ට කෑවා ඉස්සත් අපි දැන් අනුසුරමුණි කුවක් කෑල්ල. තාම මේ කඩේ. දැන් අපි යනවා.
මෙතන ෆෙරි ටර්මිනල් එකට ගිහිල්ලා එතනින් මාල් සිටියකට යන ෆෙරි එකක් ගන්න. ඊපස්සේ ගිහිල්ලා මාල් සිටියෙම ඩ්‍රොප්වත් දාන්න තමයි අපි ප්ලෑන් එක තියෙන්නේ. අපි හුළුමාලේ ෆෙරි ටර්මිනල් එකට දැන් ඇවිල්ලා ඉන්නේ. ඒකට අවගල හිතනවා තාම අපි. ඒකට තමයි ඇවිල්ලා ඉන්නේ අර තියෙන්නේ. ෆෙරි නවත්තලා. අපි තාම දන්නේ නැහැ කොහොමද ටිකට් ගන්න තියෙන්නේ කියලා. අරදී ටිකට් කවුන්ටරේ. එතන නෙවෙයි තව යන්න ඕනලු. අපිටින් අපි වෙන පාරක යන්නේ. ඉන්න බඩු. මේ දින බඩු. ටිකට් ගන්න බැලු. ඔන්න අපි ආවා මාලි සිටි එකට. ඒත් එක්කම අපිට හම්බ වෙනවා යාළුවෙක්. අපි ඉන්නේ විලින්ගිලි කියන දූපතේ. නම කිව්ව හරියට දන්නේ නැහැ. විලින්ගිලි. අපි මෙහෙට ආවේ නාගන්න. සෑහෙන දුරක් ගවාගෙන පෙරි දෙහිගාව නාගන්න. මෙන්න මෙයයි එයාගේ හස්බන්ඩ්ලා නැරෙයි. කුඩියෙක් කෙනත් එක්ක අපි දැන් ඉන්නේ මාලේ සිටි එකේ. දැන් අපි යනවා පෙරිය ගිය ආයේ මුළු මාලේ අපේ හොටල් එකට. අපි එනකොට ආවේ නෝමල් ෆෙරි එක. දැන් අපි මේ ආවේ AC එක. ඒකේ ගාන මේ සල්ලි වලින් 10යි එක්කෙනෙක්. රුපියා 10යි. රුපියා. You know I hate you since you left me alone. What can I hide you? බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සේ අපි මේ යන්නේ අපේ ඇඩ්වෙන්චර් ටුවර් එකට. අපිට තියෙනවා වන් ඩේ ෆුල් ඩේ ඇඩ්වෙන්චර් ටුවර් එකක්. ඒකට තියෙනවා එන සෙට් එකක් තියෙනවා. මොනවද කියලා මතක නැහැ. මේ පැකේජ් එකට හම්බ වෙන දේවල් කරන්න තමයි යන්න හදන්නේ. බලමු මොනවද හම්බ වෙන්නේ කියලා. මේ පතුල පේනවා මේ හරි. මේ හරි නොගැඹුරු හරියක්. අර හරි ආහසරයක් ගැඹුරු හරියක්. මම කියන්නේ ඒකයි මේ තදනිල් පාටයි ලානිල් පාටයි වෙනස තියෙන්නේ. මේක කිලවරෙන් තියෙන්නේ net එකක් හරි.
story. අර අපේ පිටිපස්සෙන් පේන්නේ සෑන් බෑග් එක. හැබැයි දැනට මෙතන දෙන්නේ ලන්ච් ගන්නවා. ඒක නිසා අපිට දැන් මේ ලන්ච් තරම් ඉවර නැහැ. දැන් යන්න විදියක් නැහැ. ඒතර ලන්ච් තරම් ඉවරට ඉවර වෙන වෙලාව ආයි කියලා හිතන හින්දා එතනට යන්න කලින් සෑන් බෑග් එක යන්න කලින් අපි ස්නොක්ලින් කරන්න හදන්නේ. අපිට ඇඳුම් මාරු කරගන්න වෙනවා. අපිට ස්නොක්ලින් කරන්න. අපි දැන් එන ගේම එක චේස් කරගත්තා. ඒ අපි කියන්නේ මම මට නම් ප්‍රශ්නයක් වුණේ. මෙයාට දැන් පොඩි ප්‍රශ්නයක් වුණේ. ඒක නිසා දැන් අපි ඒක ඇත්තට හිතුවේ නැහැ මේ ප්‍රශ්නේ ගැන. එක්ස්පීරියන්ස් එක නම් මරු ජීවිතේ ගත්තු හොඳම එක්ස්පීරියන්ස් වලින් එකක්. ඒ වගේම පොඩි ඔය මෙයාට නම් ඔළුව එකක් කොමක් හැදුනා පොඩි. ඒ වෙදී අවුසරයි ගොඩක්. ඒ වෙනම් කොමන් කතන්දරේ වෙනම් කොමන් ප්‍රශ්න මෙයාට කොහොමද වෙන ප්‍රශ්න. ඊට පස්සේ අපි ස්නෝක්ලින් කරපු තැන ඉඳන් පැයක විතර ගමනකින් පස්සෙ තමයි අපි මේ හිමෆුෂිය කියන අයිලන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ දැන්. අවුව නම් මාර සැරයි. අනිවාර්යෙන් සන්ග්ලාස් හැට් එහෙම අනිවාර්යෙන් ඕන වෙනවා. මේ මුළු අයිලන්ඩ් එකම එක පොඩි විලේජ් එකක් වගේ. අර පැත්තෙන් අර බැලුවම මොකද පේනවා? මේ පැත්තෙන් බැලුවම මොකද පේනවා? ඉතින් මොකද පේනවා? අපි හිතා ගන්න පුළුවන් නේ මේ අයිලන්ඩ් එකේ සයිස් එක. මේ පැත්තේ මිනිස්සු වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වතුර. දැන් අතන තිබ්බා ලොකු ටැප්ස් වගේ අද්දාලා කුකින් වෝටර් කියලා ගොඩාක් කට්ටිය වෙන බෝතල් පිටින් අරන් එනවා. එදෙනි වතුර පුරව ගන්න. මේ අපේ ලන්ච් එක. අපි මේ යන්නේ ස්විනිය ෂොප් එකකට. ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් ගනම් කියන ඒවා. හැබැයි කියන විදිහට කැපිටල් සිටි කියන්නේ මාළි වලට වඩා මෙතන ටිකක් ලාභයි කියලා තමයි කියන්නේ. I'm driving crazy by those old memories. We gave up our story, but I kept on.
දැන් අපි යනවා ආයතරය බෝට්ටුවට කියපු විදිහට දැන් අපි ආයන්නේ හුල්මාලේ අපි හිටපු අයිලන්ඩ් එකටම වෙලාව 4:20යි උදේ නිකන් 9:00 මාට විතර වගේ පටන් ගත්ත ගමන 4:00 මාට ලං වුණා වැඩි වෙනකොට දවසෙන් වැඩි හරියක් අපි හිටියේ මුහුදේ අන්තිම හරියනකොට නිකන් මුහුදේ පා වෙන ගානයි අපේ වෙලාවට අද ඩොල්ෆින්ලා හිටියෙත් නැහැ මෙතනට ඩොල්ෆින් එහෙම ඉන්නවලු සමහර හැරි එදින මේ ගමනේම තමයි අපි ඩොල්ෆින් ඔච්චර නෑ තියෙන නමුත් අපේ කරුමෙට අද ඩොල්ෆින්ලා නැහැ අපි මේ ආවේ මේ ඕලියුස්ලා කියන ලෝකල් කෑන මොනවද කියලා බලලා පොඩ්ඩක් ටේස්ට් කරන්න කියලා දැන් මෙහෙම අඩවයි ටිකක් බලාගෙන බලාගෙන යද්දී එක කඩයක් තිබ්බයි කඩේ මේ ෂෝටිස් වර්ග ටිකක් තිබ්බා තාම හරියට දන්නේ නැහැ මොනවද කියලා කොහොමද තියෙන්නේ රස කොහොමද දන්නේ ඒක නිසා අපි හැම එකෙම එක ගාන අරගන්න හරියට නාලා බලලා හොඳනම් අපි එක ගාන අරගන්න කොහොමද කියලා ටේස්ට් කරලා බලන්න විතර දැනට මම වැඩි ගාණක් වෙන්නේ නැහැ මේ සල්ලි වලින් රුපියල් 2ක් රුපියල් 3ක් වගේ තමයි මේකක් වෙන්නේ අපි මේ මහරෑ ඉබාගාති සැරිසරන ඉබාගාති නේ නැහැ ඉතින් අපිට යන්න හරිය මේකක් නැහැ අපි ඔහේ යනවා පාර තියෙන දිගට ඔහේ යනවා බඩු නම් ගණන් අම්බානේ බඩු ගණන් වල ලයිෆ් එක හැම නැත්නම් නයිට් ලයිෆ් එක ටික පොඩ්ඩක් අඩුයි මාරා සිංගප්පූර් මැලේෂියා වගේ තැන්දී මේවත් එක කම්පෙයා කරද්දී එච්චරම මෙහි අර ලල් එකක් නැහැ මෙහෙ ඇවිල්ලා ෂොපින් කරනවා කියලා හිතන එක නම් මහා මෝඩ වැඩක් ෂොපින් කරන්න කියලා දෙයක් ඇත්තේ නැහැ මෙහි මේ හරියට ටිකක් විතර හැපෙනි අඩවලේ මැරලා තියෙනවා අර අඩවලේ මැරලා තියෙනවා සීසන් හොලිඩේ හොටල් එකෙන් චෙක් අවුට් වෙලා අපි වාහනසරයක් මේ එයාපෝර්ට් එක ගාව ඩ්‍රොප් කරා දැන් මෙතන ඉඳන් තමයි අපි ඊළඟට යන්නේ ස්පීඩ් බෝට් එකේ අපි ඊළඟ නවතන පැරඩයිස් අයිලන්ඩ් නේ පැරඩයිස් අයිලන්ඩ් හොටල් එකට එතකොට දැන් අතර හොටල් එකේ දවස් ගත කරන දවස් ටික ඉවරයි ඊළඟට අපි යන්නේ රිසෝට් එකක ඉතුරු දවස් ටික ගත කරන්න මේ අයිලන්ඩ් එකේ නම මොකද්ද ඉන්නේ ගිලින්ගිලි ගිලින්ගිලි ටිකක් බජට් එක අපෝ එළිය වැඩි ආරේ තියෙන ලාවට වෙන්නේ නැහැ ඉතින් එකක් කොහොම ඔයාලට වෙන්නේ ඔව් ඊට පස්සේ මොඩේම දානවා මොකද නැහැ දැන් මම වෙන්නේ එකක් දානවා එහෙම කිව්වා කියලා ආ මේක වීඩියෝ එකක් යන්නේ මේ පොඩි වීඩියෝ එකක් යන්නේ මේක බල්තු පස්සේ බලන්න ඉන්න. දිවක් නෑ මේකේ.